එතකොට මේ උදාහරණයක් ගත්තොත් මොනවද මේ සංශුද්ධ ද්‍රව්‍ය කියලා අපි බැලුවොත් එතන උදාහරණ කීපයක් දීලා තියෙනවා ඇලුමිනියම් රිදි තඹ ඊළඟට ආශෘත ජලය කාබන් එතකොට ඒවල තියෙන්නේ නිශ්චිත ගුණධර්ම සංඝටක එකයි ජලය කිව්වොත් එතන තියෙන්නේ ජලය පමණයි ජලයේ රසායනික සංකේතය මතක ඇතිනේ නේද H2O කියලා අපි දැන් හොඳට මතක තියෙන්න ඕන H2O හරිද එතකොට ඒකේ තියෙන්නේ H2O විතරයි ආශෘත ජලය නම් H2O විතරයි නමුත් අපි මේ ලිං ජලය හරි බීමට ගන්න ජලය හරි ගත්තොත් ඒකේ H2O විතරක් නෙමෙයි තියෙන්නේ ඒකේ වෙනත් වායු වර්ග මිශ්‍ර වෙලා තියෙනවා වෙනත් ලවණ වර්ග එහෙම ඔකේ මිශ්‍ර වෙලා තියෙනවා. ඒකට ඒව ගත්තොත් ඒව සංශුද්ධ නැහැ. මොකද සංඝටක කිහිපයක් ඒකේ තියෙන නිසා. සංඝටක කිහිපයක් එතන තියෙන නිසා. හරිද? එතකොට සංශුද්ධයි නම් ඒකේ අනිවාර්යෙන් තියෙන නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණයි තියෙන්නේ කියන කාරණේ මතක තියාගන්න. හරිද? උදාහරණ මෙතන දීලා තියෙන ඇලුමිනියම් එන ඇලුමිනියම් විතරමයි එතන තියෙන්නේ. දැන් රිදි නම් රිදි විතරමයි. තඹ නම් තඹ විතරමයි. ආශෘත ජලය නම් ආශෘත ජලය විතරමයි. පැහැදිලිද? එතකොට මේ මුලින්ම අපිට හඳුනා ගන්න තියෙන මේ සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට සංශුද්ධ නොවන ද්‍රව්‍ය තියෙනවා. සංශුද්ධ නොවන ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද? නිශ්චිත ගුණධර්ම සංඝටක විතරක් නෙමෙයි කිහිපයක් අඩංගු වුණා අපි ඒවට කියනවා සංශුද්ධ නොවන කියලා. ඒ සංශුද්ධ නොවන ඒවා නම් මොනවද? මිශ්‍රණ කියලා අපි කියනවා. මිශ්‍රණ වල සංඝටක එකක් නෙමෙයි සංඝටක කිහිපයක් තියෙනවා. මේ සංඝටක කිහිපයක් තියෙනවා. දෙකක් හෝ වැඩි ගණනක් තියෙනවනේ ඒවට කියනවා මිශ්‍රණ කියලා. උදාහරණයක් තමයි අපි කලින් කියපු බීමට ගන්න ජලය. ඊළඟට අපි ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ලුණු ද්‍රාවණයක්. ලුණු ද්‍රාවණයක් කියලා කියන්නේ මොකක්ද? ඒකේ සංඝටක තියෙන්නේ මොනවද? ලුණු ද්‍රාවණයක් ගත්තොත් ඒකේ තියෙන සංඝටක මොනවද? ඒකේ තියෙනවා ලුණු තියෙනවා. තව මොනවද තියෙන්නේ? ජලය තියෙනවා. ජලය තියෙනවා. සවිවිධ වායු වර්ග තියෙනත් පුළුවන්. විවිධ වායු වර්ගات තියෙන පුළුවන්. නමුත් අපි ඇත්තටම මේකේ වායු වර්ග ගැන ලොකුවට අවධානය දෙන්නේ නැහැ. නමුත් මේකේ සංඝටක ප්‍රධාන දෙකක් තියෙනවා. ලුණු ජලය. ඒක සංශුද්ධ සංඝටක දෙකක් හරි වැඩි ගණනක් හරි තියෙන. අන්න ඒව සල්ෆේට් මිශ්‍රණයක් නෙමෙයිද? මමත් කියන්න. සර් කොපර් සල්ෆේට් මිශ්‍රණයක්ද? කොපර් සල්ෆේට් කියන නම විතරක් ගත්තොත් ඒක මිශ්‍රණයක් නෙමෙයි. කොපර් සල්ෆේට් කියලා කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය. හරිද? දැන් ඔය අපි උච්චාරණය කරන විදිය අනුව වෙනස් වෙනවා. කොපර් සල්ෆේට් කියලා කිව්වොත් කිසිම සැකයක් නැහැ ඒක සංශුද්ධ ද්‍රව්‍යයක්. ඒකේ තියෙන්නේ කොපර් සල්ෆේට් කියන සංයෝගය විතරයි. හරිද? දැන් හිතන්න කොපර් සල්ෆේට් අපි වතුරේ දිය කරලා හදා ගන්නවා ද්‍රාවණය. එතකොට මෙහෙම අපි බීකරයක් අරගෙන වතුරේ දිය කළා හදා ගන්නවා කොපර් සල්ෆේට් ද්‍රාවණය. අන්න නම වෙනස් වුණා. මොකක්ද වෙනස් වුනේ? කොපර් සල්ෆේට් ද්‍රාවණය. එතකොට කොපර් සල්ෆේට් ද්‍රාවණය කියන නම ආපු ගම කලින් කිව්වේ කොපර් සල්ෆේට්නේ. කොපර් සල්ෆේට් කිව්වොත් ඒක සංශුද්ධයි. නමුත් කොපර් සල්ෆේට් ද්‍රාවණය ද්‍රාවණය කියන නම ආපු ගමන් අන්න ඒක මිශ්‍රණයක් බවට පත් වෙනවා. මොකද ඒක කොපර් සල්ෆේටුත් තියෙනවා ජලයක් තියෙනවා. ද්‍රාවණයක් හදන්න සාමාන්‍යයෙන් ජලය ගන්න. එතකොට අන්න දැන් කොපර් සල්ෆේට් ද්‍රාවණය කියලා අපි උච්චාරණය කෙරුවොත් කොපර් සල්ෆේට් කියලා විතරක් උච්චාරණය කෙරුවොත් ඒ දෙක දෙකක්. එකක් සංශුද්ධ අනිත් එක සංශුද්ධ නැහැ. අපි ඒකට කියනවා මිශ්‍රණයක් කියලා. හරිද? හොඳයි. අනිත් වගේ අපි වෙන ගැටලු ඒ වෙලේම මේ निराකරණය කරගන්න. වාතේ වාතේ කියන්නේ සංශුද්ධ නැහැ ඒක මිශ්‍රණයක්. මොකද ඒකේ සංඝටක ගණනාවක් තියෙනවා. මොකද එක එක වර්ගයක නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, ආගන් ඔය වගේ වායු ගණනාවක් තියෙනවා. පානීය ජලය ගැන කිව්වනේ ලුණු ද්‍රාවණය ගැනත් කිව්වා. ඒතර ඔය විදිහට මේ අපි හඳුනා ගන්නවා මේ මොනවද අපිට තියෙන
द्रव्य ගත්තාම සංශුද්ධ ද්‍රව්‍ය තියෙනවා සංශුද්ධ නොවන ද්‍රව්‍ය තියෙනවා ඒ සංශුද්ධ නොවන ද්‍රව්‍ය වලට තමයි නමක් කියන්නේ මොකක් කියලාද මිශ්‍රණ කියලා ඔව් මිශ්‍රණ පැහැදිලිනේ ඒක ඔයාලගේ ඔළුවට ගියානම් හරි උත්තර දෙනකොට ඒක සාහවරු කරගන්න පුළුවන් මිශ්‍රණ හරිද මේක මේ ඊළඟට මේ සංශුද්ධ ද්‍රව්‍ය නැවතත් කොටස් දෙකකට බෙදෙනවා දැන් මෙතන අපි කතා කරමු මෙන්න මේ උදාහරණ මෙතන උදාහරණ ගොඩක් තියෙනවානේ ඇලුමිනියම් රීදී තඹ මේවා නැවත අපි කොටස් දෙකකට බෙදෙනවා මොනවද මේ කොටස් දෙක මම මෙතන රවුම් කරලා පෙන්නන්න මූල සංයෝගය අන්න හරි මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ ඉන්නේ මෙයා හරි ඉන්නවා සල්ෆර් සින්ක් කොපර් අනේ ගන්න බෑ කොපර් සල්ෆේට් මේන්න මේ රවුම් කරලා තියෙන ඒවා ටික එක જાතියක් අනිත් ටික තව જાති දැන් නම කිව්වේ මොකක්ද මූල ද්‍රව්‍ය සහ සංයෝග හරිනේ එතකොට ඒක ඔයාලා පාඩම කියවලා තියෙනවා ඉස්කෝලේදී උනා මේ කරන්න තියෙන පාඩම ඔයාලට පුළුවන් නම් කියවගෙන යන්න එතකොට ඔයාලට මේ පාඩම ලේසි තේරුම් ගන්න හරිද එතන මෙන්න මේ රවුම් කරලා තියෙනවට අපි නමක් කියනවා මූල ද්‍රව්‍ය කියලා මූල ද්‍රව්‍ය අපි මේවා ඉගෙනගෙන තියෙන්නේ අටවසරදී මේ තියෙන්නේ සංයෝග मूल द्रव्य संयोग हर उदाहरण हर तो अंदर ईट पास मूल द्रव्य सह संयोग अवधान दिन मोन अद मेती है मूल द्रव्य सह संयोग मेती अपीट अंबे अपीट ने मे उद्वेग अपीट अभी आवर्ता वगु मेकना मूल द्रव्य एक विस्क විතර තියෙන මූල ද්‍රව්‍ය දැනට හොයාගෙන ඒවා අප්ඩේට් වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් දැන් අලුත් තියෙන තොරතුරුත් එක්ක කොහොම හරි දැන් මේ මූල ද්‍රව්‍ය විශ්ව සමායත ඔයාලගේ පාසල් වල ප්‍රදර්ශනය කරලා ඇති මේකෙන් අපි ඉගෙන ගන්නේ 20යි නමුත් අපි ප්‍රධාන වශයෙන් අපි ආවර්තිත මේකට කියන්නේ ආවර්තිතාව වගුවනේ මේ ආවර්තා වගුවේ අපිට තියෙන්නේ 20යි මූල ද්‍රව්‍ය. නමුත් 20යි කියලා කිව්වට අමතර කට්ටිය ටිකක් ඉන්නවා. එයාලා අමතක කරන්න බෑ. මොනවද මේ 20 කියලා මම රවුම් කරන්න. හරිද? එන්න මෙතනින් ගිහිල්ලා, මෙතනින් ගිහිල්ලා, එන්න මේ පැත්තට ගිහිල්ලා, එන්න මෙහෙම 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 ගිහිල්ලා. මෙන්න මේ ටික, මෙන්න මේ කට්ටිය තමයි අපිට ලැබෙන 20. संपूर्ण तुंगिनी पाठमने हर मे मूल द्रव्य विस्तट अमतर අපිට හම්බ වෙනවා තව කට්ටියක්. දැන් ඔයාලා කිව්ව නම් ටිකක්. දහා දන්න නම් ටිකක් මෙතන ඉන්නවා. මම එයාලව චුට්ටක් මෙතන මෙතන ඉඳක් හඳින්නම් එයාලා කවුද කියලා. ඔයාලට පුළුවන් නම් මෙතන හොයලා කියන්න මම ඉරාඳින්න කලින් බලන්න අඳුරනයි ඉන්නවද කියලා. එහෙනම් තා මෙන්න මෙයා. මේ කවුද? संपूर्ण दहाय मूलिक धर्म दिन्दाने අමතක කරගන්න නැතුව අපිට ඉන්න පුළුවන් නම් ලේසි. ඒක ලේසියෙන් මේ ටික ඉවර කරගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන ඉන්නවා තව එක්කෙනෙක් මේ. එන්න මේ දෙන්නම. කොප්ප. කොප්ප.
දන්න එක්කෙනෙක් නේ කොප කොප සල්ෆේට් කොප ඉන්න ඊළඟ එක්කෙනාගේ නමත් කිව්වා නේද ඊළඟ එක්කෙනාගේ නමත් සිංක් ඔයාලට කියන්න පුළුවන් ද සිංක් ඔයාලට හම්බුනේ කී වසරදද කියලා සිංක් හම්බුනේ ඊයේ පන්තියේ හතවස හතට කලින් හම්බුනේ නැද්ද හතට කලින් सरलकोशे विदुलिया विद्युत हमे प्लैटिनम विद्युत विच्छेदन पाठमीन सरल कथाकर अभी दिन अवधान मेनमे कटी अंदर पुलवांकम तीन नमेटाई दहाटाई अंदर मम्म मेनमे कटिया पुलवा मे रंकल अत्र हेना प्रश्न द्रव्यला सोडियम क्लोराइड संयोगी सिल्ल के लिए बने मतलब नहीं सिल्ल रिदी मूल द्रव्य तांब तांब मूल द्रव्य कॉपर सल्फेट क्या निकालते संयोगयक ईला के टे सिंक क्या ने मूल द्रव्य सिंक क्या ने मूल द्रव्य पन्नू ऐटी के वेंग कराने थी अभी ना वेटी कथा कर इवर वेला वेटी सटहान कर इवर वेला मूल द्रव्य की आने मनोवाद की ने कथांतर ऐटे हम मूल द्रव्य इलाके सांगियोग वेटी कक्ती है ना इटे पास से मैं वह दिन है टिको हम दिखे रहा बालों नीति री कक्ती है ना हाँ पहले ने प्रश्न उत्तरे लिवगा दिखे रहा बाला ना मैंने पहले ने प्रश्न है සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ මොකක්ද? ඔය අර්ථ දැක්කේ මේ විදිහටම බලන්න මතක තියාගන්න උත්සාහ කරන්න. මුලින්ම ලියාගන්න සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා.
ඊළඟට උදාහරණ ලියා ගන්න හරි නම් රීසෙන් කරන්න හරි විද්‍යාපේපර වල ලකුණු ලැබුණ සෙට් එකට එවන්න කොහොමද කියලා දැනගන්න හරි නේද අපි ඉදිරියට යමු දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා ඩෙලිවර් නැත්නම් කියන්න මිශ්‍රණ කියන්නේ මොකක්ද කියලා මිශ්‍රණ කියන්නේ මොකක්ද කියන එකත් සටහන් කරගන්න හරිද මිශ්‍රණ කියන එක හරි හරි නේ प्रश्न व्यंकरा संशुद्ध द्रव्य बेदा व्यंकर ललिया संपूर्ण प्रश्न निराकरण मतक निराकरण मूलद्रव्य
මේ මූල ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියන කාරණේ දෙන්න අපි දැන් ටිකක් මේක මේ අර්ථ දැක්වීම ටික මතක තියාගන්න එක 10 වසරටත් 11 වසරටත් හොඳයි හරිද ඒක ටිකක් අමාරුයි වගේ පෙනෙයි නමුත් මේ බලන්න මෙන්න මේ මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ අපි මේ කොටස් විදිහට කඩාගත්තොත් මේ අර්ථ දැක්වීම පාඩම් කරගන්න කොටස් විදිහට කඩාගන්න ඒ කොටස් විදිහට කඩාගත්තාම පාඩම් කරගන්න ලේසි भौतिक रासायनिक क्रम मागी हर विनाश गुण द्रव्य वलट विनाश गुण द्रव्य वलट तव दुरटा बेदी नुह की निश्चित गुणधारण संशुद्ध द्रव्य अन्ना मूल द्रव्य की हर मे मेला व्यंकरा बे विना द्रव्य वलट व्यंकरा बेह की कारण मतगति आगे भौतिक हरी रासायनिक क्रम हरी विनाश गुण द्रव्य निश्चित गुणधारण आवेणिक अन्य गुण टीका अन्य गुणधारण संशुद्ध द्रव्य वर्ण मूल द्रव्य हरिद्र मेघ मे विधेट कोटास्कर मदगतिया भौतिक हो रासायनिक क्रम विनाश गुण द्रव्य वर्ट තව දුරටත් බෙදිය නොහැකි නිශ්චිත ගුණධරණ සංශුද්ධ ද්‍රව්‍ය වලට කියලා මූල ද්‍රව්‍ය කියලා. මේක ওই විදිහට මතක තියාගන්න උත්සාහ කරන්න. ඒක කොටස් වලට කඩලා මතක තියාගත්තාම ලේසි මොකද විභාගෙදී අහලා තියෙනවා මූල ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද? මතක තියාන්න අර්ථ දැක්වීම අපිට ලේසියට එහෙම ලියන්න බෑ. අපි මේ අර්ථ දැක්වීම මේ විදිහටම ලියන්න ඕන. මොකද අද තිබුණනේ 10 වසර ළමයින්ට විද්‍යා පේපර් එක. ඒ ඔය යන අතර බලන්න යන අතර අපේ තියෙන වලටත් තියෙයි 10 දී නිව්ටන්ගේ නියම. හරිද? ද නිව්ටන්ගේ එක නියමයක් එකේ තියෙන තුන්වෙනි නියමය. ඒ තුන්වෙනි නියමේ තියෙන සෑම ක්‍රියාවකටම විශාලත්වයේ සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියලා. मेक ली सैम वस्तु विशाल सामन दिशा प्रतिविध प्रतिक्रिया वस्तु अर्थ दिधि मतगति लखन लर्थ दी विधि कटपाड़कर विभाग क्रमे अभी कटपाड़कर ලකුණු බිඳුවයි එක්ක සම්පූර්ණ ලකුණු. ඒතර උත්තරේ ලකුණු දෙන්න බෑ. සෑම වස්තුවකටම කියලා කියන්නේ නෑ සෑම ක්‍රියාවකට. විශාලත් එහෙම තියෙනවා. හරිද? ඒ නිසා ඒකෙන් මම කියන්නේ මේ අර්ථ දැක්වීම කියන කතන්දරේදී ඔයාලට සිද්ධ වෙනවා මේ ටික හොඳටම කටපාඩම් කරගන්න. හරිද? ඒ නිසා ඊළඟට සංයෝගය තියෙනවා. මේ විතර නෙවෙයි ගොඩක් අපිට හම්බෙන්නේ අර්ථ දැක්වීම ගොඩක් හම් දෙවලට පුළුවන් නම් මේවා ටික මතක් කරගෙන තියාගන්න මේ මතකයට ගියොත් සදාකාලික මතකයට ගියොත් බය වෙන්න දෙන්නේ අර නිකම්ම උත්තරේ ওই විදිහටම ලියන්න පුළුවන් එහෙම නැති වුණාම තමයි එහෙන් මෙහෙන් කෑලි වෙනස් කර කර ලියන්න යන්නේ එහෙම ලිව්වොත් ලකුණු හම්බෙන්නේ හරිද එතන මම උත්සාහ කරන්නම් මේ හැම තියෙන හැම අර්ථ දැක්වීමක්ම ලැබෙන විදිහට පොඩි प्रश्न दिखा दिना उत्तर लेरा पाड़ करेगा हाँ ये मना उदाहरण मुखाद मे मूल द्रव्य व्याख्या स्क्रीन की भौतिक हो रासायनिक क्रम विनाश गुण द्रव्य वाली निश्चित गुण धारण द्रव्य द्रव्य मेवीन मुखाद मूल द्रव्य क्या मेवीन भौतिक हो रासायनिक क्रम मगिन विनाश गुण द्रव्य वलट තව දුරටත් බෙදිය නොහැකි නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය ලෙසින් හැඳින්වේ. හා ඔය ටික උච්චාරණය කරන්න ඔයාලා ගතේ වැඩේ තියෙන්නේ නේ.
වෙනත් බාහිර බලපෑම් වලින් නැතුව මේ පාඩම් මැටි හරියට කරගත්තොත් බය වෙන දෙයක් නැහැ. ඒක කරගන්න එක තමයි අමාරු වෙන්නේ නේ. පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ. එහෙම ප්‍රශ්න එනවනේ. දැන් සෙත් සඳිදු පුළුවන් ද කියන්න මොකද්ද මූලද්‍රව්‍ය කියන්නේ? ඉසුලිදු මොකද්ද මූලද්‍රව්‍යයක් කියලා කියන්නේ? මම මෙතන කොටස් විදිහට කල්ලා දිනා. එතකොට කියන්න ලේසි. සෙත්සන්දි ඉසුලි කරගටුවක් දන්නේ. නමුත් මේක උච්චාරණය කරන්න අවශ්‍යයි. පාඩම් කරගන්න අවශ්‍යයි. කටපාඩමින් කියන්න ඉදිරියේදී නැවත නැවත මතක් වෙන අවස්ථාවල්දී අහන්න. මේ තියෙන අපිට හම් වෙන මූලද්‍රව්‍ය කීපයක්. මම කිව්වා මේ මූලද්‍රව්‍ය වලින් අපේ ආවර්ත වගේ මූලද්‍රව්‍ය 20 ඇතුලේ අපිට හම් වෙන 20 ඇතුලේ කට්ටියකුත් ඉන්නා. එකෙන් පිට කට්ටියකුත් ඉන්නවා. හරිද? මේ ඉන්නේ අපිට මූලද්‍රව්‍ය 20 ඇතුලේ ඉන්න කට්ටිය. සල්ප ගන්න මෙතන ඉන්නවා කාබන්, ඇලුමිනියම්, ක්ලෝරින්, මෙන්න මේ හතර ගත්තොත් එයාලා අපේ මූලද්‍රව්‍ය 20 ඇතුලේ ඉන්නේ. දැන් මෙතන ඉන්නවා බලන්නේ 20ට පිටින් අර මම රවුම් කළේ 7 දෙනෙක්. ඒ 7 දෙනා අයිති වෙන තැන තඹ හෙවත් කොප. හරි, මයික් එක ගැටලුවක් කියලා තියෙනවා. හරි, ඊළඟට යකඩ මම කිව්වේ අයන්. අයන් එහෙම නැත්නම් යකඩ. එයාලා ඔක්කොම මේ මොනවද අර අපි ඉගෙන ගත්ත 20ට පිටින් ඉන්න කට්ටිය. නමුත් එයාලත් අපිට හම්බෙනවා. එයා රසදිය, ඒවත් හයිඩ්‍රෝගයිරම්. එයාලගේ නම් ටික අපි කතා කරන කොහොමද නම් තියෙන්නේ කියලා. අර ඔන්න ඔය රිදි සිල්ව, ඒවත් රිදි. මෙන්න මේකෙන් ගොඩක් ඔයාලට ප්‍රශ්න එන එක්කෙනෙක් තමයි මෙන්න මේ සල්ෆර්. සල්ෆර් සල්ෆර් වල පාට මතක තියාගන්න. හරිද? ඔක අමතක වෙන්නේ ගොඩක් වෙලාවට. මතකෙට යනවටක් ගන්න. සල්ෆර් එයාගේ පාට කහ පාටයි. සල්ෆර් කියන්නේ කහ පාට. කහ පාටයි. කහ පාටයි. මෙයා බංගුරයි කියලා අපි කියනවා. බංගුරයි කියන්නේ කැඩලා බිඳිලා යනවා. කෙසේ වෙතත් මේ කහපාට මූලද්‍රව්‍ය කවුද කියන එක මතක තියාගන්න ලේසි. අමතක වෙන්නේ සල්ෆර්. සල්ෆර් කහපාට. අනිත් අයගේ පාටවල් ගොඩක් වෙලාවට අහන්නේ නැහැ. තඹ ඉන්නවා. යකඩ රසදිය කියන එක නා ඉන්නවා. ක්ලෝරින්, රිදි, ඇලුමිනියම් තව. ගොඩක් වෙලාවට සල්ෆර් තමයි ඔකේ නම් කරලා අහන්නේ. හරිද? ඊළඟට මේකත් ලියාගමු අපි. මේ ටික ලියාගත් ලියාගන්න. මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ සංයෝගවලට අපි යමු. උච්චාරණය කර කර ලියන්න. ඩෙලිවර් නම් කියන්න. මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියන්නේ?
හරිනම් රෙෆරන් කරනවා විනායකට යන්න සංයෝග තියෙන එක හරිද මෙන්න උදාහරණ ටිකක් උතරම ලියා ගන්න අපිට මෙයලා නිතරම හම්බ වෙනවා දැන් රසායනික සංකේත දිනකටත් මෙයලාගේ නම් ටික අපිට ලැබෙනවා නිසා මේ නම් ටිකක් ලියා ගන්න මූලද්‍රව්‍ය මූලද්‍රව්‍ය භෞතික හෝ රසායනික ක්‍රම වලින් මෙයලාව වෙනත් ද්‍රව්‍ය වලට වෙන් කරන්න බෑ निश्चित पूर्णधरण संशुद्ध द्रव्य तमय में मूल द्रव्य के रखिए उदाहरण लिया पीलांग संयोग किया संयोग किया संशुद्ध द्रव्य संयोग किया संशुद्ध हरिद संशुद्ध द्रव्य दिव्य आकार मेव मुखाक्ति में मिथन මූල ද්‍රව්‍ය දැන් මූල ද්‍රව්‍ය කියන එක හඳුනාගත්තනේ මූල ද්‍රව්‍ය කීපයක් මෙතන සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් හැබැයි ආ සම්බන්ධ වෙලා ඉන්නේ නිශ්චිත අනුපාතයකට තමයි ආ සම්බන්ධ වෙලා ඉන්නේ එහෙම සම්බන්ධ වෙලා ඉන්න නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය වලට කියනවා සංයෝග කියලා දැන් මේකත් මම මෙතනින් කැඩුවොත් නර කලින් තිබුණා නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය කියලා मूल द्रव्य देखा खो वैडी करना निश्चित अनुपात एक रासायनिक संयोजन भी सकसु निश्चित गुणधारण संशुद्ध द्रव्य वर्ट के संयोग मूल द्रव्य देखा खो वैडी करना निश्चित अनुपात एक रासायनिक संयोजन विला सकसिच निश्चित गुणधारण संशुद्ध द्रव्य वर्ट के संयोग उदाहरण जलय जल मूल जल संकेत H2O मेके हाइड्रोजन परमाणु हाइड्रोजन ऑक्सीजन लाने मूल द्रव्य देखा वेगा निश्चित अनुपात हाइड्रोजन देखा ऑक्सीजन अनुपात संयोजन निश्चित गुण धारण संशुद्ध द्रव्य वोल्ट मेटी को मूल द्रव्य वोल्टा पुदी संयोग वोल्टा पुदी मतक त्याग अभी गात ग्लूकोज ग्लूकोज की सी हाई एच दोल हाई ओ हाई तो मे की कार्बन की कार्बन हाई हाइड्रोजन दोल हाक ऑक्सीजन हाया तर मे अनुपात अणु सकसिच मे संशुद्ध द्रव्येट के संयोग ग्लूकोज उपसालपेट उत्मत उपसालपेट की सी यू एस ओ फो तर मे के मन कुप एक्केना सालप एक्केना ऑक्सीजन हतर दिन उन्न अनुपात रासायनिक संयोजन निश्चित अनुपात ये निश्चित अनुपात अणुतमेना वेकल हमने पुलवा ग्लूकोज मेहमेदी यागे अणुपात एक ग्लूकोज मेहमेदी सुक्रोज की दोलहाय एच विसी देखा ओ एक मेहम मे अनुपात हम संबंध तपी आटकना या विन संयोग आटकना सुक्रोज सीनी सुक्रोज हर तो मे संयोग पेन मूल द्रव्य देखा खो वेगा मूल द्रव्य देखा खो वेगा निश्चित अनुपात मे अनुपात एक अना निश्चित अभी देव कपल को अड़ेगाट अना विना विन पाते
निश्चित अनुपात रासायनिक बैंधित रासायनिक एकत्व रासायनिक संयोजन अरे इतने खाली निश्चित गुणधारण संशुद्ध द्रव्य वर्ट की संयोग की संयोग की पैदरी हाँ मेती है संयोग हरिने उदाहरण टीकाने खाली मेटी के लिए संयोगी अर वगे पाठ कर कोटा से मतक दिया कोटा प्रश्न उत्तर लिया मूलिक धर्म धर्म तीन लकन पुलवा प्रश्न ध्यान एक वर्ग प्रश्न प्रश्न हर इन पुलवा ये पास पेपर्स कर प्रश्न उत्तर दिन पुलवाणी बल प्रश्न उत्तर पुलवाण मत का वचन वाल तेरे नीवा तीन मन नवतिया नमे दहाट वाला मुद प्रश्न करना तीरना तेरे भय प्रश्न तेरे प्रश्न आहान गेटल मत नम हेम करम तम आवास प्रश्न सीम इतना वेदगा मतक आगा तेरे नटीते तेरे हेम तीरने कड़ी संहार ऐना पेपर हेम सीन सी आगे तेरे ना प्रश्न हेकि पेपर कट सीन सी आगे सा मे पुरुद्धाट पत्थर प्रश्न खरदर मम्मी की आने मैं प्रश्न मात अदाल विन विन पाड़ मुट अदाल अलग बेरी इतनी अम्मेसा अर तुलती आगे दहाय नमे दहा प्रश्न तेरे तीन मत आगे उदाहरण मेदी ग्लूकोज कॉपर सल्फेट सोडियम क्लोराइड मैं सीएल संयोग संयोग मूल द्रव्य देखा वेगा
නිශ්චිත අනුපාතයකට රසායනික සංයෝජනෙ වෙච්ච ඉඳලා මෙතන එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ ඒ නිසා මේවට සංයෝග මේ මූලද්‍රව්‍ය කියලා කියන්න බෑ මේ ග්ලූකෝස් කියන එක අපිට පුළුවන් මේ විච්ඡේදනය කරලා වෙනත් ද්‍රව්‍ය බවට පත් කරන්න ග්ලූකෝස් වල සූත්‍රය මතකයිනේ C6යි 12යි O6යි හරිද මෙයාව අපිට පුළුවන් වෙනත් බවට කඩලා දාන්න මේක විච්ඡේදනය කරන්න පුළුවන් ඒ කියන්නේ මෙයාව වෙනත් දෙයක් බවට කඩන්න පුළුවන් නමුත් මූලද්‍රව්‍ය කියන එක ගත්තාම එහෙම කරන්න බැහැයි කිව්වනේ මතකද වෙනස් භෞතික හරි රසායනික ගුණ හරි වෙනස් ගුණධර්ම ද්‍රව්‍ය බවට වෙන් කරන්න බෑ ඒ නිසා ඒවට මූලද්‍රව්‍ය කියලා කිව්වේ මේ තියෙන සංයෝග කීපයක් ග්ලූකෝස් කොපර් සල්ෆේට් සෝඩියම් ක්ලෝරයිඩ් තව තියෙනවනේ ඒවා මොනවද කියලා බලමු උදාහරණ ලියා ගන්න අපි ඊළඟට යනවා මේ නම් ලියන එකේ සම්මුති වල ලෑස්තිද අපි තව වැදගත් තැනකට ආවා මූලද්‍රව්‍ය සඳහා සංකේත ලියනකොට භාවිතා කරන නීති ගැන කතා කරා මොනවද මේ නීති ලෑස්තිනේ හරි මූලද්‍රව්‍ය පළවෙනි නීතිය තමයි මෙයලගේ නම ගත්තාම මේ තනි අකුරක් නම් ඒ තනියෙන් ලියන අකුර කැපිටල් අකුරක් වෙන්න ඕන ලෙස පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන එක අකුරක් නම් පාවිච්චි කරන්නේ අනිවාර්යෙන් කැපිටල් වෙන්න ඕන උදාහරණ මොනවද කියලා දන්නවනේ දැන්ටම ආවර්තවකුවක් වෙන්න ඕන ඒකේ තිබුණා මොනවද තිබ්බේ මෙතන අපිට දීලා තියෙනවා කීපයක් කාබන් කාබන් කියපුවාම C ඔක්සිජන් කියපුවාම O සල්ෆර් කියපුවාම S තව කවුද ඉන්නේ කියන්න බලන්න මතක කවුරු හරි ඉන්නවනම් हाइड्रोजन एच हीलियम लिथियम बेरिलियम बोरोन 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 बी नाइट्रोजन ऑक्सीजन सल्फर क्लोरीन बे आगन बे सोडियम आयोडीन आयोडीन आई ඊළඟට සල්ෆර් තව කවුද ඉන්නේ ඔක්සිජන් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම් සෝරි සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් ඉන්නවා ෆොස්ෆරස් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් බෑ ආගන් පොටෑසියම් පොටෑසියම් ඉන්නේ මෙන්න මේ කට්ටිය මූලද්‍රව්‍ය 20 ඇතුලේ එයාලගේ තියෙන එක ඉංග්‍රීසි අකුරයි ඒක කැපිටල් मेल इंग्रीज देखा हाइड्रोजन बोरो नाइट्रोजन ऑक्सीजन सल्फर आयोडीन फॉस्फरस सल्फर क्लोरीन क्लोरीन पोटैशियम के पोटैशियम मे आई अभी इकन मूल द्रव्य विस्तट अतमे ना तीन आयोडीन पैदल पलवे नीति तनिया पाविचीकरण එතකොට ඒ හැමතැනකදීම යා කැපිටල් අකුරක් වෙන්න ඕන බල ඊළඟ නීතිය දැන් අපිට තනි අකුරක් ගන්න බැරි අවස්ථා එනවා එතකොට එහෙම අවස්ථාවකදී ඊළඟ අකුරකට යන්න වෙනවා එතකොට දෙවෙනි අකුර අනිවාර්යෙන් සිම්පල් එකෙක් වෙන්න ඕන දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කවුද ක්ලෝරීන් කියලා क्लोरीन लियाने सी एल के मेट सी की विरा सी की विरा काबन टाइस गैटलूतिर ईलांग इंग्रीज आप सोडियम की गम आगे नम कैसे मैं एन आपूरता लिया सोडियम एन की विरा लिया नाइट्रोजन टाइन एन की देवनी आपूरकटे सोडियम एन එනිසා ওই දෙවෙනි අකුරකට ගිහිල්ලා තියෙන්නේ අනිත් අයත් එක්ක ඔක පැටලෙන එක වළක්වන්න අනිත් අයත් එක්ක ඔක පැටලෙන එක වළක්වන්න හරි මම මෙහෙම ලියන්නම්
අපේ ආවර්තවක් වේ හීලියම් ඉන්නවා හීලියම් කියන්නේ H දැන් මෙයාට H අකුරු විතරක් ගන්න බෑනේ හයිඩ්‍රජන් එක පැටලෙනවා නේ නිසා හීලියම් දෙවෙනි අකුරකට ගියා හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් දැන් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම් මේ බලන්න මේවල අකුරු දෙකකට ගිහිල්ලා තියෙනවා එහෙම එහෙම නීතියකුත් තියෙනවා එහෙම නීතියකුත් තියෙනවා නීති ලියන්න આવොත් ඔක කීපයක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන ඔය අදහසෙන් ලියුවා නම් හරි ඕක අර අර්ථ දැක්වීම වගේ 100ක් ওই වචන ටිකම වෙන්න ඕනේ ඔය අදහසෙන් ලියුවා නම් ඒක හරි මේ දෙන උදාහරණ කීපයක් ඊළඟ නීතියට යමු අපි මේ සමහර අයගේ නම් අපි දැන් සෝඩියම් මම ලියුවානේ සෝඩියම් කියන එක කෙනා ලියපුවාම සෝඩියම් කියපුවාම නිකන් අපේ ඔළුවට එන්නේ සෝඩියම් සෝඩියම් කොහොමද ලියන්නේ සෝඩියම් සෝඩියම් ලියන්නේ කොහොමද SO කියන අදහසක් එයි සෝ 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 නමුත් ඒක වැරදි එහෙම අදහසකට යන්න බෑ අපිට ඇයි සෝඩියම්ට එන්නේ එන්නේ කියලා නම එන්නේ කොහෙන්ද ආවේ එන්නේ කියලා කියන්නේ සෝඩියම්ගේ ලතින් නම මොකක්ලට ඉංග්‍රීසි නමනේ අපි පාවිච්චි කරන්නේ නේට්‍රියම් නේට්‍රියම් වල එන්නේ තමයි මෙතෙන්ට අරන් තියෙන්නේ නමුත් දැන් අපි ඒක කටපාඩම් වෙලා තියෙනවා සෝඩියම් කියන්නේ එන්නේ SO කියලා අපිට ලියන්න බෑ එහෙම අදහසක් ආවොත් එහෙම කීප දෙනෙක්ම ඉන්නවා යාලගේ අරන් තියෙන්නේ ලතින් නම් ඒ ලතින් නමේ තියෙන ඉංග්‍රීසි අකුරු තමයි අතට පාවිච්චි කරලා තියෙන්නේ මේ තියෙන සෝඩියම් නේට්‍රියම් කොප කියන්නේ කියුප්‍රම් Cu ලෙඩ් කියපුවාම ලෙඩ් එල් අකුරක් හිතේ නෑ නෑ Pb ප්ලම්බර් කොපවල් ලෙඩ් වලට අරන් තියෙන්නේ ප්ලම්බර් මේ වලින් කිහිපයක් එනවා අනිවාර්ය විභාගෙදී හඳුනා ගන්න ඔය නම් ටික කියලා කියලා හරි මතක තියා සෝඩියම් කියන එක්කෙනා ගොඩක් වෙලාවට එන්න පුළුවන් එක්කෙනෙක්. බලන්න මෙයාත් එන්න පුළුවන්. අනිත් අය එන්නේ නැහැයි කියන්නේ වැඩිපුර අවධානයක් තියෙන කට. ගෝල් කියන්නේ අවුරම් AU. ගෝල් අවුරම්. අන්න මර්කරි කියන්නේ හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මතක ඇති මං කියන්නේ මූලද්‍රව්‍ය 20ට පිටින් ගිය කට්ටියක් මෙතන ගොඩක් ඉන්නවනේ මේ කියුප්‍රම් ඉයුප්‍රම් ප්ලම්බම් අවුරම් හයිඩ්‍රොක්සයිඩම් පෙරම් පෙරම් ඊළඟට ආජෙන්ටම් ඒ ඔක්කොම අර මූලද්‍රව්‍ය 20ට පිට ගිය කට් නමුත් එයාලවත් මතක තියාගන්න වෙන හයිඩ්‍රොක්සයිඩ හයිඩ්‍රොක්සයිඩ එච්චි ඊළඟට අයන් ඔය නම් දෙකම මතක තියාගන්න වෙනවනේ මේ සංකේතය නමයි දෙකම මර්කරි කියලා එම් අකුරු මුකුත් ලියන්න බෑ ඒක Hg අයන් කියලා අය අකුරෙන් මුකුත් ලියන්න බෑ ඒක ෆෙරම් Fe ඊළඟ සිල්වර් ආජන්ට මෙන්න මේකත් එන්න පුළුවන් ආජන්ටම් හරිද කියන්නේ ආජන්ටම් කියලා එයාලා වෙන්න පුළුවන් හරිද මෙන්න මේ අලුතින් ඉගෙන ගන්න තියෙන බරපතල කරුණක් බරපතල නෑ නමුත් බරපතලයි කියලා හිතේ මේ නම් ටික නේට්‍රියම් දැන් මේ ටික ඔයාලට පුළුවන් මෙහෙම දෙයක් කරා අනිත් මූලද්‍රව්‍ය ගැන නෙමෙයි මම කියන්නේ මූලද්‍රව්‍ය 20ත් ඔයාලට පුළුවන් ලස්සනට ඇඳලා ඔයාලා ඉන්න කාමරේ නෝටිස් බෝඩ් එකක් හරි එහෙම නැත්නම් පේන තැනක රඳවලා තියන්න ඒ වගේම මෙන්න මේ වගුවත් බලන්න මේ වගුවත් ඔයාලට පුළුවන් දැන් මාර්තු ඉවරයිනේ අප්‍රේල් පළවෙනිදා නේද වැදගත් දවසක් නේ මේ මාර්තු මාස කැලෙන්ඩරේ අරගෙන මේ ටික ලස්සනට ලියලා ඒකත් මේ පේන තැනක රඳවලා තියන්න පුළුවන් මෙන්න මේ නම් ටික මේ නම් ටික එක අමාරුයි වගේ හිතේ නමුත් ඔයාලට ලියලා පේන තැනක තියෙනවා නම් නිතරම ගෙදර තියෙන වයිට් බෝඩ් එකක් මේ ඒ වයිට් බෝඩ් එකේ ලියන්න. ඒ සමහර පන්ති කරන්න යන ඊවල වල යාළගේ සාලේ එහෙම නැත්නම් යාළා ඉන්න කාමරේ තියෙන වයිට් බෝඩ් එකක්.
वचन टीका मेन मे टीके बोर्ड दाखी मेन मे नाम टीका वैट बोर्ड दाखिन सीमा दाखिन अति सीमा मे कर नेट्रियम बला बेलेनो बेलेन डाकने बेलेन तेनक तीन वैट बोर्ड लिया कैलेंडरे खरी आकदार खरदासे खरी मेक लियला वाला निदागान कामरे वाला इन कामरे इतर में है गेटने तेनक तिया मैं स्विच दान स्विच दान तेनक दान पेन वाली एक अपडेट कर कर दिया मैंने तो पाठन कर लेसी क्रम पुत बल आगे किए वाणा अवश्य ने इतर में देखा 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 मत कही थी हार एक उपदेश रख दूर अभी लंग मैं तीन ताव की इधर एक माफी तो दी ला आरार इन्ना काटती है मैं की इन्ना तें तेंगल अरे मूल द्रव्य टीका तें तेंगल इन्ना ते वो को हमें नहीं तू आरार तो मामा क्यों बा मूल द्रव्य विश्व विद्या रे मातक ती आगे आने के मातक ते पारां कर बुदारु अत उस्तान बलान मूल द्रव्य विश्व पारां कर बुदारु इन्ना द अंतिम वागू मेके बहुत हाइड्रोजन पास हाइड्रोजन पास अटाक लिया कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियो मैं आटे देना मूली माता के दिया गया वचन वाली माता के दिया गया ना संकेत वाली का मारू ना वचन वाली माता के दिया गया हाइड्रोजन हीलियम लिथियम बेरियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन ये सिंधु आप वगैरह नहीं माता के दिया गया ना पहले इधर नियोन के पास से सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन एआर आर्गन पोटेशियम कैल्शियम हाइड्रोजन हीलियम क्या नाम बोला लिथियम लिथियम में क्या नाम है उत्साह करो मामा उदाव करा ना हाइड्रोजन हीलियम लिथियम बेरिलियम
boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. හරි එතකොට මම සිංහල සමහර අර අන්තිමට කිව්වා ඒකනේ ලතින් නම යූස් කරලා මේ දැන් එකද පොටෑසියම් කියන එකත් කේ කියලානේ තියෙන්නේ තීනේ කේලියම් එයාට කේලියම් කියලා කියන්නේ කේලියම් 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 කියන නම තියෙන්නේ පොටෑසියම් කියලා කියන්නේ ඊළඟ පෙන්නන්න කේලියම් कैल्शियम इन सी ए नेट्रियम या नेट्रियम उन्हें नाम टीक अनिवार्य कटपाड़ा करवा उत्साह उच्चारण करना मेरी कटपाड़ा करगा अन्न कटपाड़ा करगा मैंने मेतन तीन वाले पेन वैती बहुत मतलब धन्यवाद काले तुल मूल द्रव्य पाड़ा उत्साह विभाग इवराइनेतकाशंकर प्रश्न अन्न खाली मेन मेतनी नीति आई उदाहरण को लिया अभी मेक लिया नीति लिया उदाहरण लिया इला नीति लिया उदाहरण लिया नीति लिया उदाहरण लिया मेकना मेकमटे मतगतीटदास वैट बोर्ड के क्रम पावित करला मतगति आगा उत्साह नीति आई उदाहरण के लिए
අපි ඊළඟ නීතියට යමු. ඒක ටිකක් දිගයි වගේ මේ නීතිය ලියා ගන්න. හරිනම් කියන්න. හරි සර්. හරි. උදාහරණයක් ලිව්වා මැති මේ මෙතන බලන්න මේ නම් ටික. මේකේ නම් මේ සියල්ලක්ම ලියා ගන්න පුළුවන් නම් හොඳයි. හරිද? අර කීප විදියට උත්සාහ කරලා බලන්න. වයිට් බෝඩ් තියෙනවා නම් කියලා තියන්න, ඇහැට පේන තැනක, ඇහැ ගැටෙන තැනක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පර්ණ කැලෙන්ඩර් අරගන්න. අරගෙන ওই මූලද්‍රව්‍ය ටික ලියලා, ඒත් ඇහැ නිතරම ගැටෙන තැනක ස්විච් බෝඩ් එක ගාව වෙනවා, ස්විච් එකක් දාන්න තියෙන. එතන වෙන්න පුළුවන්. නිතරම දකින්න තැනක ඕක රඳවලා කරලා බලන්න, කරලා බලන්න. එතකොට මතක හිටිනව. එහෙම කරලත් මතක හිටියේ නැත්නම් කියන්නකො. හරිද මේ ටික? හරි සර්. හරි. දැන් අපි බලමු මේ නම් ටික හරිනේ මූලද්‍රව්‍ය 20 මතක තියාගන්න හැකියාවක් ඇති කියලා හිතනවා. මම ආයෙම ගෲප් එකට දැම්මා පාඩම් කරන්න කියලා. ඔන්න අපි එතනින් පස්සේ දරා මොකද්ද පදාර්ථ අසන්තති ස්වභාවය පිළිබඳව කිව්වනේ අටවසරදී කිව්ව පදාර්ථ අසන්තතික ස්වභාවය මත අසන්තති ස්වභාවය පිළිබඳව. මේකෙදි කිව්වේ මොකක්ද කියලා මතකද? පදාර්ථයේ අසන්තත ස්වභාවය. මේකෙදි කිව්වේ මොකක්ද? මේ පදාර්ථය හැදිලා තියෙන අංශුවලින් සහ ඒ අංශු අතර අවකාශය පවතිනවා කියලා තමයි ওই පදාර්ථය අසන්තතික ස්වභාවයෙන් කිව්වේ. ඒ ක්‍රියාකාරකම් කිහිපයකුත් මතක ඇතිනේ. එතකොට මේ අංශු කියලා කිව්වනේ අංශු කියලා දෙයක් තියෙනවයි කියලා. ওই අංශු කියන එක තවදුරටත් හොයාගෙන හොයාගෙන ගියාම ওই අංශු වල තියෙන කුඩාම එක පරමාණුව කියන එකට ආවා. අංශු කියලා කිව්වේ පරමාණුව කියන තත්වයට ආවා.
परमाणु परीक्षण लरीक्षण तमेंवा परमाणु देखला देखला इलेक्ट्रॉन निरीक्षण करना परीक्षण वाले प्रतिपाल वाली तम देवल मेन मेम मेन मेम किया अलुदेन आगत पारने वाला पुलवा अलुदेन आगत मे परमाणु पीलिबंद करण इकतुकला वाद्य परमाणु संबंध इदिरी पत्कला वाद्य के वादे परमाणुक वादी के परमाणुक वादी मे परमाणुक वादे इदिरी पत्कले कबूद जॉन डाल्टन की विद्या नम्मा जॉन डाल्टन की विद्या मैं की विधियट मे परमाणु आप उदाहरण चौके का आप देना चौके का मे विधि चौके का दे मेने दुना चौके का हर मैंने चौके का दे मेक अभी बुढ़ा कोटा सोल काट रहा मेक कटागने कटागने मेम काटन आय मे मे काटन आय मेम काटन मेम काटन ओम काड़ेनवा मेम काड़ेनवा ओम पोड़ी पोड़ी कोयडा सोल्ट काड़ेनवा पेनवाने ओय जुड़ी जुड़ी काड़ेनवाने दैन ओकात अपिट पुलुवा मोनवा करन्नद तव दूरटात कडागेन 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 यन्न गिहिल्ला एक तनक एनवा एक तनक एनवा अन्न एक तव दूरटात कडला बिंदला वेन करन्न बै कियला तमाई जॉन डाल्टन एयागे परमाणुवादी मुलिन्म किव्वे मे पदार्थ निर्माण वेला तीन तव दूरट बेदान बेरी उड़ात वाशु नमा परमाणु अरे मुखद परमाणु की पदार्थ हदीन तव दूरट बेदला व्यंकर बेरी उड़ात अंशु नमा परमाणु परमाणु तव कडल दुलवा बेदला 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 पोड़ी तीता पोड़ी तीता अरे पोड़ी तीता तीन ओहम बेदला 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 हांग ओहम बेदला 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 तब दुटे बेदा बे कड़ बे अन्म अवस्था आप अन्नी कुड़ा अंशुड़ की मुखदेड अंश परमाणु कीड़ अंश नमक परमाणु परमाणु ईट पास परमाणु आदि कर्मकम इला अणुअन अवस्था अटे अंत परमाणु अणु कथाकल नवता मेतनी इलांग सती पटांग अन्ना परमाणु आदि इलांग सती पटांग अन्ना परमाणु की जॉन डाल्टन की विद्या इतने इध तीन अना हर पेत की हर वेन मे करना इतनी दिया परमाणु की मत किया परमाणु बोम परमाणु बोम विशेष न्यष्टिक प्रतिक्रिया
මොකද්ද මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව කියන්නේ අපි අපි සූර්යා ගැන ගත්තොත් සූර්යාගේ තියෙනවා හයිඩ්‍රජන් පරමාණු අපි දන්නවනේ හයිඩ්‍රජන් එයාගේ තියෙනවා පරමාණුව හයිඩ්‍රජන් පරමාණු ඇහැට පේන්නේ නැහැනේ පරමාණුවේ මැද තියෙන මොනවද න්‍යෂ්ටිය කියලා දෙයක් න්‍යෂ්ටිය තමයි ප්‍රෝටෝන නියුට්‍රෝන ටින් මම කියන්න මේක වටේට ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙන්න මේ පරමාණුවේ න්‍යෂ්ටිය බිඳ දමලා මේක ස්වභාවිකව සූර්යාගේ වෙනවා ඒකත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ඒතර මේකෙන් හැදෙනවා හීලියම් පරමාණු හැදෙන හරිද මේ හීලියම් පරමාණු හැදෙනකොට මේ ක්‍රියාවලිය වෙනකොට මේ හයිඩ්‍රජන් වල න්‍යෂ්ටි බිඳ වැටිලා හීලියම් පරමාණු හැදෙනකොට අධික ශක්තියක් පිට කරන ඒ නිසා තමයි සූර්යාගේ ශක්තිය අපිට ওই විදිහට ලැබෙන්නේ විශාල ශක්තියක් අධික ශක්තියක් පිට කර ඒ ඔය පරමාණු බෝම්බේ තියෙනෙත් ওই වගේ කතාවක් ඒක ඒකට ගන්න මූලද්‍රව්‍ය පරමාණු වල න්‍යෂ්ටි බිඳ දමලා අලුත් දෙයක් හදනවා ඒ අලුත් දෙය හැදෙනකොට අධික ශක්තියක් පිට වෙනවා ඒ අධික ශක්තිය නිසා තමයි විශාල හානියක් වෙන්නේ ඒ වට විකිරණශීලී මූලද්‍රව්‍ය ගන්න පුළුවන් විකිරණශීලී මූලද්‍රව්‍ය ගන්න පුළුවන් හරිද ප්ලූටෝනියම් තෝරියම් ඔය වගේ මේ විකිරණශීලී මූලද්‍රව්‍ය අරගෙන පරමාණු බෝම්බ හදන්න පුළුවන් ඒවල න්‍යෂ්ටි බිඳ වැටිලා වෙනත් දෙයක් බවට පත් වෙනකොට අධික ශක්තියක් පිට කරන ඒ අධික ශක්තිය නිසා තමයි පරමාණු බෝම්බ වල හානිය විශාල වෙන්නේ හරිද ඒක හරි පරමාණු වාද ඉදිරිපත් කළේ කවුද කියන එක පැහැදිලි ඊළඟ 90ක් කියන එක අපි ගත් මේ තියෙන අණු කීපයක් අපි ඒකට අද අවධානය දෙන්න මම පොඩි ප්‍රශ්න කීපයක් වර්ණ පාඩම වල ප්‍රශ්න කීපයක් මතක් කරන්න දැන් අණු කියන එක ගත්තාම සංයෝග කියන එකත් මතකගෙන සංයෝග සංශුද්ධ ද්‍රව්‍ය මේකත් සංයෝග වර්ගයක්ම තමයි එකම වර්ගයේ හරි එකම වර්ගයේ පරමාණු දෙකක් හරි කීපයක් හරි සම්බන්ධ වෙලා හරිද සැදුච්ච හැදිච්ච ඒකක වලට කියනවා අණුවක් කියලා උදාහරණයක් විදිහට ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදෙනවා ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදෙන O2 අණුවක් දැන් මෙයාට කියන අණුවක් කියලා දැන් මෙහෙම හිටියොත් කියන්නේ මොකක්ද කියලා මූලද්‍රව්‍ය එහෙම නැත්නම් පරමාණු මූලද්‍රව්‍ය එහෙම නැත්නම් පරමාණුවක් කියලා තමයි කියන්නේ මෙන්න මෙයාලා එකතු වෙලා වන්න ඔක්සිජන් කියන අණුව හැදෙන कार्बन डाइऑक्साइड तो कार्बन डाइऑक्साइड है देने कार्बन कार्बन की मूल द्रव्य ऑक्सीजन की मूल द्रव्य निश्चित अनुपात रासायनिक संबंध वेला है दिन संयोग ये संयोग की आधार समय मेतन तीय संयोग समय वर्ग देखा कपी कथा करें अनुट संयोग ඒකටම තමයි එක පැත්තකින් අණුවක් කියලා කියන්නේ. ඕකේ වර්ග දෙකක් තියෙනවා. එකක් සම පරමාණුක කියන එක සම අනිත් එක විෂම. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් කියන එක ගත්තොත් CO2 නේ. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් නේ. ඒ නිසා අපි ඒවට කියනවා විෂම අණු කියලා. ඊළඟට අපි ගත්තොත් තව මොනවද? O2 වායුව. O2 වායුව කියන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදිලා තියෙන. ඒත් එයාට කියනවා සම පරමාණුක අණු. කෙසේ වෙතත් සම්මද විෂමද කියලා මතක තියාගන්න එපා දැනට. දැනට ඔළුවට ගන්න මොනවද? දැනට ඔළුවට ගන්න අණුවක් කියන්නේ මොකක්ද? අණුවක් හැදෙන්නේ කොහොමද? එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ කීපයක් සම්බන්ධ වෙලා එහෙම නැත්නම් වෙනස් වර්ගවල පරමාණු දෙකක් හෝ කීපයක් සම්බන්ධ වෙලා හැදිච්ච ඒකක වලට කියනවා අණුවක් කියලා. අණු හැදෙන හැටි තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. අපි මේ ප්‍රශ්න දෙකට උත්තර ලියලා මේ බලමු මොකක්ද කියලා. හරි. මේ බලන්න. මෙන්න මේක ලියා ගන්න. මේක ලිව්වා නේද? පරමාණුකවාදී. ඊළඟට අපි ලියමු අණුවක් කියන්නේ මොකක්ද කියලා. ඒක විතරක් ලියලා අවසන් කරමු මේ කොටස ඊට පස්සේ මම ප්‍රශ්න කීපයක් ඉක්මනින් කතා කරනවා පරණ පාඩම් මතක් වෙන්න
मेक मे संयोग हेडेम तम मेतन तीय बला प्रश्न की गिरी पत्कर अभी मेके मे दी कथागरूपाई पलवी प्रश्न उत्तरे मुखाते हिटेन लगन करा बला भौतिक रासायनिक मगिन विनाशित गुण धारण संशोध द्रव्य मुखाशक्तियन नाम उत्तर बला विनाशी उदाहरणी मेतन उत्तरे मुखादे अंक एक मूलद्रव्य मूलद्रव्य मत कटपा इला देवनी प्रश्न मेरा संकेत बल पाविचरा पूल सलफ क्लोरी अलूमीनियम उत्तरे अंक देख परमाणु मध्य समन्वित उप परमाणु अंशु लखनऊ उत्तर मेम परमाणु मेको उप बटेट तीन तब देवास्ट्री अतुले मनवाद तीय जाति दौद मे जाति दे सुनट उत्तरे प्रोटोन न्यूट्रोन इलेक्ट्रोन न्यूट्रोन सह प्रोटोन मत कदम मेमल पी सह एन पीएन पीएन पी की आने प्रोटोन एन की आने न्यूट्रोन न्यस्टी परमाणु कांशु उत्तरे अंक हतर अब इलांट वाले अंक हतर मत कर फूल इनका दिन
परमाणु को वादी इद्रिपात के लिए काउ दे जॉन डॉल्टन बेहतरी थे वॉल के लिए जॉन डॉल्टन इलाका प्रश्न एकाद लेसी वेन होना මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් නිශ්චිත අනුපාතයකට නිශ්චිත අනුපාතයකට තමයි මේ රසායනිකව බැඳිලා තියෙන්නේ. ඒකට කියනවා මොකක් කියලාද? අංක 1 සංයෝග. ඒ සංයෝග ගැන කියන්නේ සංයෝග. නේට්‍රියම් කියන්නේ කවුද? නේට්‍රියම්. දන්න දේවල් ටිකක්. නේට්‍රියම් නේට්‍රියම් මේසේ සෝඩියම් සෝඩියම් මේක තමයි උත්තරය. දැන් මේක දැන් අපි අන්තිමට කතා කරලා නැවැත්තුවා විතරයි. නමුත් මේක උදාහරණ මුකුත් මම කතා කරේ නැහැ. ඔයාලගේ දැනුම සහ නිරීක්ෂණේ පාවිච්චි කරලා හත් වෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න පුළුවන් කියලා බලන්න. බලමු සාමාන්‍යක උදාහරණ කතා කරේ නැහැනේ. उत्तरे विषम परमाणु का विषम परमाणु का මම අටට යන්නේ නමේ බලන්න නමයට උත්තරයක් ගන්න පුළුවන්ද නමේ සෝඩියම් ක්ලෝරයිඩ් වල රසායනික සූත්‍රය ඔය වගේ ප්‍රශ්න આવුවොත් මොකද කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල රසායනික සූත්‍රය ඔක දන්න එක හතේදී එහෙම කිව්වා සෝඩියම් ක්ලෝරයිඩ් සමාවකක් නෙමෙයි ඔක විතර ලියලා තියන්නත් කිව්වලු ලුණු බෝතලේ සෝඩියම් ක්ලෝරයිඩ් සමාවක සෝඩියම් ක්ලෝරයිඩ් හා මෙවැනි උත්තරේ අංක 1 සෝඩියම් ක්ලෝරයිඩ් හරි පොඩි ඉක්මනින් වෙලාවක් දෙන්නම් මෙන්න මෙයාලගේ නම් ලියන්නලු මෙතන ලෙඩ් සංකේත මෙහෙම එකක් ආවොත් දැන් මොකද කරන්නේ සංකේත ලියන්න එපා මතක නැහැ කියලා ඉන්න බෑ මේකේ දන්න නම් ටික ලියන්න මම මේ කොටස් තුනකට බෙදන්නා මේ කොටස් තුන ඇතුලේ ලියන්න එක්කෙනෙක් ওই කොටස් ওই සීමාව ඇතුලේ ලියන්න එක්කෙනෙක් මේ සීමාව ඇතුලේ එක්කෙනා මේ සීමාව ඇතුලේ ඒ උත්තරයක් ලියුව එක හරි ලෙඩ් PB අයන් අයන් කියන්නේ මොකක්ද Fe අයන් කියන්නේ Fe copper Cu carbon carbon acid carbon කියන්නේ C nitrogen කියන්නේ N chlorine කියන්නේ Cl capital Cl ලේසියනේ හරි ඉතින් ඔන්න ඔය විදිහට ලිස්ට් එකක් අපිට තියෙනවා මූලද්‍රව්‍ය 20ක් තියෙනවා ඔය ටික පාඩම් කරගන්න ඕන මම පොඩි මතක් කිරීමකුත් අපි ඉගෙනගත් දේවල් ලින්ක් කළා මෙතන එතකොට ඒක තවදුරටත් අහවුරු වෙනවා නෙමෙයි දැන් තියෙන චුට්ටක් අමාරු ටිකක් ඔය මෙන්න මේ වගුව මේවා රසායනික සූත්‍ර පුළුවන් වෙයිද කියලා බලමු අපි ලබන සතිය. හරිද? ලබන සතියේ තවත් දවස 8 වෙනිදානේ ගැටලුවක් නැහැ. අපිට 15 විතරක් නිවාඩු දෙන්න පුළුවන්. අවුරුදු සතිය ඊට පස්සේ 22 29 ගැටලුවක් නැහැ මේ කාටවත්. ලබන සතියේ පන්ති තියෙනවා. 15 වෙනිදා නිවාඩු 22 29 වෙනි පන්ති තියෙනවා. හරි. මම අදට උත්තරින් අවසන් කරන්න
දරු හැමෝටම ආයුබෝවන් පරිස්සමෙන් ඉන්න ආයුබෝවන් සුබ රාත්‍රියක්